අද අපි අලුත් එකකට යනවා ලියන්න මාතෘකාව නිරාගමිකවාදය නිරාගමිකවාදය කියලා කියන්නේ මොකක්ද මේක කියන්නේ පුතා මේ ආගම හා දේශපාලනය සම්බන්ධ නොවිය යුතුයි කියන එක. නිරාගමික ආගමික නොවිය යුතුයි. කියනකට වාදය පක්ෂමතවාදය පුතාලට නම කියලා අල්ලගන්න පුළුවන්. ආගමට සම්බන්ධ නොවිය යුතුයි. මොකක්ද දේශපාලනය. මේක තමයි නිරාගමිකවාදය. දැන් මේක වරද්දවල තේරුම් ගන්නවා සමහරු. මේ නිරාගමිකවාදය කියන්නේ ආගම එපා කියන එකයි කියලා. මේ නිරාගමිකවාදය කියන්නේ ආගම එපා කියන එක නෙමෙයි. මේක කියන්නේ දේශපාලනයට ආගම සම්බන්ධ කරන්න එපා කියන එක. ඒකට හේතුව තමයි ඒගොල්ලෝ කියනවා මේ ආගම කියන්නේ එකක් දේශපාලනය කියන්නේ වෙන එකක් මේක පීලි දෙකක යන්නේ මෙහෙම එතකොට මේක එහෙම සම්බන්ධ කරන්න බෑ එක මේ වෙනම යන දෙකක් ඒක තර එක සම්බන්ධ කරන්න බෑ ඒ නිසා තමයි ඒගොල්ලෝ කියන්නේ සම්බන්ධ කරන්න එපා එතකොට ඇයි සම්බන්ධ කරන්න බෑ කියලා කියන්නේ ඒගොල්ලෝ කියනවා ආගම කියලා කියන්නේ පෞද්ගලික දෙයක් එක මම තීරණය කළා මම අදහන එක එක මගේ එක තව කෙනෙක් වෙනම ආගමක් අදහන්න පුළුවන් ඒක යාගේ අදහස ඒක පෞද්ගලික එක දේශපාලනය කියලා කියන්නේ පොදු යහපත හා බැඳිච්ච දෙයක් ඒ නිසා ඒක පොදු දෙයක් නීතිය හා සාමය සුභ සාධනය ඒ වගේ එකක් තමයි දේශපාලනය කියලා කියන්නේ. එතකොට මේ දෙක සම්බන්ධ කරන්න බෑ මේක පීලි දෙකක යන්නේ. ඒ විතරක් නෙමෙයි දේශපාලනය කල්පනා කරන්නේ මෙලව ජීවිතය ගැන භෞතික කාරණා. දැන් මේ ආගම කියලා කියන්නේ ඒක මිනිසුන්ගේ අධ්‍යාත්මික යහපත මිනිසුන් ඇතුළෙන්ම යහපත් මිනිස්සු කරන්න ඒ වගේම මේක කල්පනා කරන්නේ මරණය පිළිබඳව මේක කල්පනා කරන්නේ මරණයට පසුතත්වය පිළිබඳව ඒ ආගම කියන්නේ වෙන එකක්. දේශපාලනේ කතා කරන්නේ මෙලව ජීවිතය ගැන භෞතික දේවල් පිළිබඳව. ඒ ලෞකික ජීවිතය පිළිබඳව. දැන් පුතාලට තේරෙනවද මේ කියන දේවල් අනුව තනිකරම මේක මේ දෙකක් කියලා මේ දෙක සම්බන්ධ කරන්න බෑ. ඒකයි මේගොල්ලෝ කියන්නේ සම්බන්ධ කරන්න එපා කියලා. ඒතකොට පුතා දැන් මේක සමහර අය වරද්දලා තේරුම් ගන්නවා මේ නිරාගමිකවාදයෙන් කියන්නේ ආගම එපා කියන එකයි කියලා. නෑ ආගම එපා කියන්නේ නෑ.
ආගම අවශ්‍ය ආගම පූජනීය දෙයක් මිනිසුන් අධ්‍යාත්මිකව ගොඩනගන්න අවශ්‍යයි මරණයට විසඳුම් හොයන්න අවශ්‍යයි මොකද ඒක දේශපාලනයෙන් කරන්න බෑ එතකොට මේගොල්ලෝ කියන්නේ මේක මේ ගමන් මාර්ග දෙකක් මේ දෙක සම්බන්ධ කරන්න බෑ ඒ විතරකුත් නෙමෙයි දරුවෝ මේගොල්ලෝ කල්පනා කරනවා මේ සම්බන්ධ කරන්න බැරි දෙක සම්බන්ධ කරොත් කවුරු හරි සම්බන්ධ වෙලා යන්න මහන්සි ගත්තොත් ඒකෙන් වෙන්නේ හානියක් ඒකෙන් වෙන්නේ යහපත නෙමෙයි ඒකෙන් වෙන්නේ හානියක් දැන් ඔයගලන්ට පේනවා බලාරගලේ වගේ දෙයක් ගැට ගැහුවාම ආයුධ සන්නද්ධ දෙයක් ගැට ගැහුවාම එතකොට ආගම විනාශ වෙනවා වගේම තමයි මේ පූජනීය දෙයක් දේශපාලනයට ගැට ගහපු ගමන් ඒ බලාරගලේ පූජනීයත්වයට මුවා වෙලා විශාල විනාශයක් කරනවා එතකොට වෙන්නේ අර ආගමේ තියෙන පූජනීයත්වයට මුවා වෙලා බලාරගලය විශාල විනාශකාරී දෙයක් කරනවා ඒ නිසා දේශපාලනයත් විනාශයි මේකෙන් ආගම මිනිසුන්ට එපා කියන අර්ථය නෙමෙයි මේකෙන් කියන්නේ ආගම දේශපාලනයට සම්බන්ධ කරන්න එපා කියලා මේක නූතන මතවාදයක් මේක ලෝකේ ඇවිල්ලා තියෙන පුතේ 18 වන සියවස 19 වන සියවස වගේ කාලේ මේක ඇවිල්ලා තියෙන්නේ යුරෝපයෙන් හැබැයි දැන් වෙනකොට නූතනේ අනෙක් සමාජවලත් මේ පිළිබඳ සාකච්ඡාව තියෙනවා. වර්තමානයේ අනෙක් සමාජවලත් මේ සාකච්ඡාව ගොඩනැගිලා තියෙනවා. දැන් අපේ රටවලත් මේවා පිළිබඳ සාකච්ඡා යම් ප්‍රමාණයකට පවතී.